ශ්‍රී ලංකීය ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන් තුන්වැනි දශකයේ යුග මෙහෙවර ඉටු කරන සිරස FM ගුවන්විදුලි අද 24 වෙනි සංවත්සරය සමරනවා. 1995 වසරේ ජනවාරි 24 වෙනි දිනවලට මෙරට පෑය 24ක් පුරා විකාශය කෙරෙන ප්‍රථම සිංහල ගුවන්විදුලිය ලෙසද සිරස FM සටහන් කළේ නොමැකෙන සංදි ස්ථානයක්. අදට එදෙන 24 වෙනි සංවත්සරය වෙනුවෙන් සිරස FM එම විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත්තේ එදා මෙදා තුර සිරස FM වටා සිටින ශ්‍රාවක ප්‍රජාවට කෘතගුණ දැක්වීම සඳහායි. මෙවන විට තිස්සමහාරාම දෙබරවැවදී දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වෙන අතර සිරසට ලැජ් ජනතාව වෙනුවෙන් අප ඒ සංවිධානය කළා. නව්‍ය රේඩියෝ සම්ප්‍රදායේ රම්‍ය පෙරගමන්කරුවා සිරස FM 24 වැනි සංවත්සර සංදර්ශනය තමයි මේ ආරම්භ වී තිබෙන්නේ. කූඩා ප්‍රාප්තිය 360 ලයිව් ෂෝ වේදිකාවේ ඉඳගෙනයි අපි මේ වේදිකාව මත සිටයි ඔබත් එක්ක මේ කතාබහ කරන්නේ. දෙබරවැව එන්ටී දයනන්ද පොදු ක්‍රීඩාංගණය හිස් ගොඩකින් පිරී ගොස් තිබෙනවා. එකම හිස් ගොඩක් එන්ටී දයනන්ද ක්‍රීඩාංගණය. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සහ ඕල් රයිට් සංගීත කණ්ඩායම දිවෙන්නේ ජනප්‍රිය ගීතරු ගණනාවක් සමග අද දවසේ මේ ක්‍රීඩාංගණය මේ ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව වර්ණවත් කිරීමට නියමිතයි. සිරස FM නාලිකා ප්‍රධානී සජිත් රත්නායක මහතා බොහොම සතුටෙන් ඉන්නවා. සිරසට මේ තරම් ආදරයක් අපි දැකේ නැහැ. මම හිතන්නේ ඔබට දැක ගන්න පුළුවන් මේ වෙනකොට මුළු ක්‍රීඩාංගණයම පිරි ඉතිරි ගිහිල්ලා. මම හිතන්නේ මාර්ගයටත් ගොඩක් දෙනෙක් ආවා. අපිට ශ්‍රී ලංකා පොලිසියෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා මේ ජනතාව හැසිරීමේදී. මොකද ඒ තරම් ජනතාවක් තිස්සමහාරාම දෙබරවට ඇවිල්ලා තියෙනවා කියන එක අපිට දැක ගන්න පුළුවන් වුණා. ඔබටත් පේනවා ඇති මේ ආදරය සිරස FM 24 වන සංවත්සරයේ සමරන අද දවසේ මේ රාත්‍රියේ තමයි ගෙවෙන්නේ. අද උදෑසන සිට අපි වැඩකටයුතු රාශියක් සිද්ධ කළා. ඔබ වෙනුවෙන් ඔබේ සිරස වැඩසටහනින් ප්‍රදේශ 24ක ජනතාවගේ දුක්ගිනි නිවීමට අපි විශේෂ හෙලිකොප්ටර් යානකින් දවස පුරා සැරිසරුවා. කවුන්ටේ උදව් අපි කරලා අද හවස් වරුව ගෙවන්නේ තිස්සමහාරාම දෙබරවැව එන්ටී දයනන්ද ක්‍රීඩාංගණේ. මෙන්න මේ ආකාරයට තමයි බොහොම දෙවන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කළා. දෙවන්ත ජනතාවක් අප සමග මේ විදිහට එකතු වීම ගැන බොහොම ආදරේ සිරසට තියෙන ආදරේ අපි දැක්ක හැමදාමත් සිරස FM ඔබේ ළඟම නැයලිසින් ඉදිරියටත් චිරංජීවව වැජමෙනවා කියන එක ඔබට අපි මතක් කර දෙනවා. ස්තුතියි.